ආයිබෝන් නන්ද මහතෙරුන්ගේ වස්තුවේ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ සහ සුද්ධෝදන රජතුමා අතර කතිකාවතක් ඇති වෙනවා දෙබස් අවස්ථාවක් අහු වෙනවා අපිට මේ සුද්ධෝදන රජතුමා කියනවා හරි වැඩේනේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් ඉන්න අවදී ඔබ වහන්සේ මිය ගියා කියලා මට දේවතාවෙක් ඇවිල්ලා පණිවිඩයක් දුන්නානි මම පිළිගත්තේ නෑ එහෙම කියනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ තමයි රජතුමනි මේ බුදු වෙනවාමයි කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් එක්ක ඉපදිච්ච අවදීදී ඔබ වහන්සේ මේක පිළිගන්නේ නැති එක මට පුදුමයක් නෙමෙයි මොකද මම මැරුණා කියලා අස්ති පවා පෙන්වද්දී ඔබ පිළිගත්තේ නැහැ මා මිය ගිය බව ඒ මීට ඈත බව ගණනාවකට කලින් කියලා කියනවා ඉතින් මේ වෙලාවේදී සුද්ධෝදන රජතුමා බොහොම ආසාවෙන් අහනවා මොකක්ද මේ කතාව කියලා ඒ තමයි මහා ධර්මපාල ජාතකය එතනදී ධර්මපාල කියන ගමක් තිබුණා ඒ ධර්මපාල කියන ගමේ නම නිර්මාණය වෙන්නෙම ඒ ගමේ ප්‍රධානියා සහ ඒ ගමේ සියලු දෙනා ඒ ප්‍රදේශයේ සියලු දෙනා බොහොම ධාර්මික කණ්ඩායමක්. ඒ නිසාම ධර්මපාල කියන ගමේ ගම් ප්‍රධානියාගේ දරුවා විදිහටත් අපේ බෝසතාණන් වහන්සේ උත්පාද වෙනවා. එතනදී එතුමාට ධර්මපාල කියන නම තමයි ලබා දෙන්නේ. ඉතින් මේ ධර්මපාල ගමේ කිසිම කෙනෙක් අකාලේ මිය යන්නේ නැහැ. මොකද ඔවුන් සීල සම්පන්න මිනිසුන් පරපණ හානි කරන්නේ නැහැ කිසිවෙක් දස අකුසල් කරන්නේ නැහැ ඉතින් මේ නිසා කිසිවෙක් අකාලේ මිය යන්නේ නැහැ ඉතින් මේ ධර්මපාල කුමාරයා අපේ බෝසතාණන් වහන්සේ යනවා දිසාපාවක ඇදුරුතුමාගේ නිවසේ ශිල්ප හදාරන්න හරි වැඩි මේ ධර්මපාල කුමාරයාගේම වයස හිටපු දිසාපාවක ඇදුරුතුමාගේ දරුවා මිය ඇදෙනවා ඉතින් අනික් අය බොහොම කනගාටු වෙනවා තමන්ගේ ගුරුතුමා බොහොම කනගාටු වෙනවා මේ අතරේදී ධර්මපාල කුමාරයා හන මොකද උගුල්ලන් මේ කනගාටු වෙන බලන්න කොහොනේ මේ අපේ ගුරුතුමාගේ මේ දරුවා මිය ගිහලා මොකක් වෙන්න බෑ ඉතින් මේ පිළිගන්නේ මොනම දේ කිව්වත් පිළිගන්නේ ඉතින් මේ දරුවෝ ටික ගිහිල්ලා ගුරුතුමාටත් අවසානේ කියන්නේ නැති නේද හරි වැඩි මේ ගුරුතුමනි මේ මේ අපේ ධර්මපාල මිත්‍රයා පිළිගන්නේ නැහැ නේ මේ ඉතින් මේ කලබගෑනිය වෙච්ච මේ කාල සීමාව පොඩ්ඩක් පහ වෙනකන් ඉඳලා හදිස්සියෙම පොඩි ගමනක් පිටත් වෙනවා අපේ මේ මහා ඇදුරුතුමා ඒ තමයි ධර්මපාල ග්‍රාමයට ගිහිල්ලා අපේ ධර්මපාල කුමාරයාගේ පියාණන් මුණ ගැහෙනවා ඉතින් ආගිය කතා කරමින් ඉඳලා ටිකකින් මහා කනගාටුවෙන් කනගාටුටපත් වෙනවා අහන වෙයි අනේ ධර්මපාල තුමනි ඔබතුමාගේ පුත්‍ර රත්නය හදිසියෙම මේ මිය ගියා හරි ප්‍රශ්නේ මොකක් වෙන්න බෑ පිළිගන්නේ ඉතින් නෑ 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 එහෙම නෙමෙයි මේ බලන්නකෝත් කියලා ඉතින් අර මේ ඇස තුල තිබුණු මේ අස්ති වගේකුත් අරගෙන යනවා මේ වෙලාවේ මේ පෙන්වහම ඔව් එතුමාගේ මන්දිරයේ හිටපු දැසි දසුන් පවා හිනහා වෙනවා වෙන්න බෑ මේ අපේ මගේ පුතා කවදාකවත් මිය යන්නේ ඉතින් මේ හරි ප්‍රශ්නයක් ටිකකින් මේ දිසාපාම කැදුරුතුමා අහනවා හරි වැඩේනි ඔව් ඔබේ පුතා මිය ගියේ නෑ මේ තියෙන්නේ ඔබතුමා කියපු පරිදිම එළුවෙකුගේ ඇට කැපලි තමයි ඇයි මොකද ඒක උනේ මොකද මේ හේතුව කියලා අහනවා ඒ වෙලාවේ කියනවා මේ අපි කිසි වෙලාවක මේ පස් පව් දසක් කුසල් මුකුත් කරන්න ඒ නිසා තමයි අකාලේ අපේ නුවර කිසිව කෙනෙක් මිය යන්නේ නැත්තේ කියලා හොඳයි මේ විදිහට කතාව සිහිපත් කරනවා එතනදී ධර්මපාල මහා කියන්නේ ධර්මපාල කුමාරයා තමයි අපේ බුදුජාන වහන්සේ බෝසතාණන් වහන්සේ ඉතින් ওই කිව්වත් මේ විදිහට අපේ සුද්ධෝදන මහරජතුමා බොහොම සීලෙන් ඉහළට පත් වෙනවා නේ. ඒක තමයි මෙතෙන්දී
නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුවේදීත් අපිට පෙන්වලා දෙන්නේ. එතෙන්ද කියන්නේ අවචිති උපමාවක් තිබුණා. මපුතනෝ කලට පිපෙන ම පිපි මුත් නොනවත්නාසේ බුදුවොත් මුත් නොමියති කියා දේවතාවගේ බස් මාදා ගත්තේ නැතයි කිව්වේ. ওই විදිහට අපි පාඩම අවසන් කරා. ඉතින් මේ තවදුරටත් කිව්වහම යටගිය දවස මහදම්පල් කුමරු උපන් කල්ලි මතකනේ. ඉස්සෙල්ල අපි වීඩියෝ එක උපන් කල්ලි මල නියාව මල මිය ගියා. ඔය රයන්න වෙනුවට එන ල මූර්ධජ හොඳේ මතක තියාගන්න. මල නියාව සාදන්ට සාධනය කරන්නට එළුවන්ගේ ඇටගෙන උත් පෑලා එළුවන්ගේ අස්ති කැබලි පෙන්වලා පෑලා කිව් පෙන්වලා කීවත් අපගේ කුලෙහි උපන්නවුන්ගේ පරමායුගේවා මියන්න උත් මියන්න උන් මුත් අතුරෙක මියන කෙනෙක් නැද අමේ අතරතුරේ මියන කෙනෙක් නැහැ කියලා පිළිගත්තේ නැහැ. නොගිවිස්සාම පිළිගත්තේම නැහැ. එතන් හි මහදම්පල්දා උතන ජාතකය කියන එක දා කිව්වේ මහා ධර්මපාල ජාතකයේ වදාරා රජුරුවන් අනගැමි අනාගාමී තත්වයට සීලෙන් උසස් කරලා රහත් වීම අතුරෙක නොව මියන දවස ශ්‍රී යහනිසතපි හේව රහත් වන ලෙස ඌ කාලි බුදුහු මහන ගණ උතන ගණ කිව්වේ සමූහය මහන ගණ කිව්වේ සංඝ සමූහය පිරිවරා නැවත කළමනා බුද්ධ කෘත්‍ය බුදුජාන වහන්සේ කෙනෙකුට නියමිත වූ කාර්ය කියන එකයි උතන කෘත්‍ය කිව්වේ නොනිමි හේයි නිමි නැති හේයි අවසන් නොවුණු හේයි මොකද සකල ලෝකවාසී සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් මේ බුද්ධත්වයට පත්ුනේ නේද දීපාකර පාද මුලෙන් තමන්ට ලැබුණු නිර්වාණය අතහැරී එවෙනුවෙන්නේ. ඉතින් මේ බුද්ධ කෘත්‍ය නොනිමි හේයි අඩුව සපයනු පිනිස නිසා කිවි පිනිස මේ අඩු වෙලා තිබිච්ච කාර්යය සම්පූර්ණ කරනු පිනිස නිසා රජගහනුවර වැඩ රජගහනුවරට වැඩම කරලා අනේ පිනු මහ සිටුහු විසින් දේවරම් විහෙර කරවා නිමව වඩනට ආරාධනා කොට යවූ කල්ලි සහ පිරිවරින් සවැත් නුවරට වැඩ දේවරම වසනසේක. ඊළඟට දේවරම් විහෙරට වැඩම කරලා සහ පිරිවරින් කියන්නේ සමූහය සමගින් කණ්ඩායමක් සමගින් බුදුජාන වහන්සේ සංඝ රත්නය මහා සංඝයා සමගින් වැඩම කරලා සවැත් නුවර ශ්‍රාවස්තියේ වැඩ විසනා දේවරම් විහෙරේ. මෙසේ බුදුන් දේවරම්හි වසන කලට ආයුෂ්මත් වූ නන්ද තෙරුන් වහන්සේ බෙදෑවන් බිසවුන් කියලු බස් විවදන් නැවත සිහිපත් වෙනවා නේද. වෛතිපේම් නැමැති දියුලුලා මුසුකොට මතකනේ පුතේ මෙතන මම මේ මෑතක කියුවා මේ සීගිරි බිතුසිතුවම් වලත් මේ අවසානයේ මෙහෙම අර මේ වෛති මේ මොනවාද මේ දියුල් ලාටු වලින් අවසානයේ පිරියම් කරපු වගේ අදහසකුත් කියවිච්ච පොතක් මම මේ ලිපියක් කියෙව්වා. චුට්ටක් මේක මේ අපේ දැන් මේ ධර්මසේන හාමුදුරුව ලිව්වේ අපේ සංස්කෘතික ලක්ෂණ දැන් අපේ සමාජයේ අපේ මේ මිනිසුන් එදා කරපු දෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ඇත්තටම තියෙන්නේ නැති පුරාවිද්‍යාත්මකව මම ඒ කියන්නේ මේ ලොකු පරිශ්‍රණ හිම කරලා නැහැ. අර ලිපියකින් කියවෙච්ච විදිහට මේ සීගිරි බිතිසුතුම් අර තෙත් බදාමයේ මත ඇදපු සිතුවම් වලත් ඒක අර මේ ඒ බදාමයේ සකස් කිරීමේදී මේ දියුල්ලාටු මුසු කරපු බවක් ඒ මම කියවපු ලිපිය තිබුණා. චුට්ටක් හොල බලන්න ඉතිහාසයෙන් එහෙම අහලා බලන්න හොඳේ. සමහර ටික ලා දන්නව ඇති. දියුල් ලා මුසුකොට සිත් නැමැති බිතත ඇඳලු හේයි. සිත නැමැති බිත්තියේ. සිත නැමැති බිත්තියේ ඇඳපු නිසා. ඔතන ලස්සන උපමාවක්. දැන් උපමා මේ වෙන වෙනම පොඩක් මාක් කරලා තියාගන්න උත්තර ලියනකොට මේ ඕනි වෙනවා හොඳේ. ඒ බලා දැන් ඒ දැකලා සාසනෙහි යුකට ලියවනේ
සාසන බ්‍රහ්මචර්යාවේ ඉන්න තරක් ෆිට් එකක් නැහැ කලකිරි උකටලිය වගේ කලකිරි මා සාසනෙහි ඇලුම් නැත සිවුරු හරිමි මම මට සාසනෙ ඉන්න බෑ මං සිවුර අතහරිනවා ගිහි බවටපත් වෙනවා හිත මිත්‍ර වහන්දයාට කිසේක යාළුවොත් එක්ක කිව්වද අපුණත් සාමාන්‍ය අපිට හිතට නැගුණ දේ අපේ යාළුවන්ට කියන්නේ නේද ඒ වගේ සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන් අපේ නන්ද මහා රහත් තාම රහත් උනේ නන්ද මහ තෙරුන් වහන්සේ දේශනා කර කිව්වා මං සිවුර වලලා යනවා කියලා බුදුහු එපවත් අසා බුදුරජාන් වහන්සේ ඒ පුවත ප්‍රවෘතිය පවක් කිව්වේ ඒකයි අහලා අසා නන්ද මහතෙරුන් වහන්සේ කැඳවාලා සැබෑද නන්දේනි භික්ෂූන්ට මේ බන්දක් කිව් දෙයි විචාරා වදාරා සැබෑව ස්වාමීනි ඔන්න බලන්නකෝ දෙබස් පූර්ණ බස් වහන බුද්ධ භාෂිතයත් මෙතනදී එකතු කරනවා අපේ සද්ධර්ම රත්නාවලී කතුවරය කවුද ධර්මසේන අපේ නායක හඳුරු මතකනේ ගාතාව සද්දම්මන්ට ඉති මිච්ඡන්තෝ ධම්මසේන යතිසරෝ ආකාසි පවරං ඒක සද්ධම්ම රත්නාවලී මං කියලා ඇති මීට කලොත් අපේ වීඩියෝ වල මේ ගාතාවෙන් පාඩම් කරගන්න මොකද මේක මේ මේ නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුවට විතරක් නෙමෙයි සද්ධර්ම රත්නාවලියෙන් ප්‍රශ්න ගණනාවක් එනවා නේද සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තියෙන අර ඉතින් මේ ඒ හැමතැනදීම මේව දාන්න පුළුවන් ඒ නැත්නම් ඔයාගේ කාතික තරග දහම් පාසල් ගිය ඔය වගේ හැමතැනකදීම දාන්න පුළුවන් වැඩිදුර ඔයා යමක් මේ ගැන ඉගෙන ගන්න තිබුණාට කමක් නැහැ මම කීනේවට අමතර ඔයත් කරුණු ගොඩක් හොයා ගන්න හොඳේ ඒ ගාතාවෙන් පාඩම් කරගන්න සැබෑ ස්වාමීනි උන්වහන්සේගේ ගහල්ලි නන්දේනි සිවුරු හරණේ කුමක් නිසාදයි විචාරාවදාරා සිවුරු අත්හරින්නේ සිවුරු අරින්නේ කුමක් නිසාදයි මේකට කියන්නේ උපැවිදි කියලා නේ උපැවිදි වෙන්නේ කුමක් නිසාදයි විචාරාවදාලසේ ඇහුව මොකද කියලා එසේ විචාරාවදාල බුදුන්ට බුදුජාන වහන්සේට ඔය බලන්නකෝ දැන් මේ කියන්නේ නොකැඩි භාෂා භාවිතේ මේ නොකැඩි මේ සංවාදාත්මක භාෂාව ඉස්සරහට අරගෙන යනවා සංවාදාත්මක බස්සහර මේ අර පාඨක ශ්‍රාවක සිත් සතන් ඇද බැඳ තබා ගන්න සද්ධර්ම රත්නාවලී කතුවරයා යොදාගත්ත උපක්‍රම එකක් ඔබ හොඳේ මතක තියාගන්න උපමා භාවිතේ මේ සංවාදශීලී බස්සහර බුද්ධ භාෂිතේ ඔය වගේ තියෙන මේ හොඳ උදාහරණ මේවා මතක තියාගන්න පොඩ්ඩක් මාක් කරලා තියාගන්න මේ අහපු බුදුජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මා මහණවන්ට සිතින් නොසිතින් කැමැත්තෙන් අකමැත්තෙන් දෙගිඩියාවෙන් ෂුවර් නැතුව කියන එක සිතින් නොසිතින් යන ගමනේ බලන්නකෝ අර සාමාන්‍ය මිනිසුන්ට මේ කුතුහල රසයත් එක්ක ඉස්සරහට යන්න පහසු කරපු විදිය සිතින් නොසිතින් යන ගමනේ දනව් කලන බිසව් දනව් කලන මේ ජනපද කල්යاني බිස සෝදාපු හිසකේ හිනි නොගන්නාද කවුද දැන් අර කිව්වේ නේද ඒ ආපු ස්වභාවයෙන්ම කියලා හැබැයි මේ ඇත්තම කියන අපේ හාමුදුරුවෝ නේද හොඳ හාමුදුරුවෝ නමක් ඇත්තටම වහා මනෝ යන බසක් කිව්ව අනේ ඉක්මනට එන්න කියලා කිව්වේ කම් සූන් කියලා කිව්වේ මම මේ බස එක්වන් සඳහන් කරන්නේ මේ ආන්න විසින් ඒ හින්දා තමයි මේ විදිහට හිතුවේ කියලා කියනවා මේකට කියන්නේ ආතුර ප්‍රේමාතුර වෙනවා කියන්නේ ප්‍රේමයෙන් ලෙඩ වෙනවා කියන එක ඇත්තටම ඉතින් සිවුරු දාගත්තට තාමත් නන්ද හාමුදුරුවෝ කියන්නේ අසුතවානේ නේද මේ පෘතුග්ජන හාමුදුරුවෝ නමක් නේද ආවමනේ කියලා ඒ කියපු නිසා තමයි අනේ මේ කියලා කියනවා බුදු ජනහන්සේට බොරුවක් කිව්වේ නෑ නේද හරි මේ එකල බුදු තිබී බලවත් වන ලඩක් බෙහෙදක් කටවර බෙහෙදක් දී සංසිඳවන කලක් මෙන් සෙටල් කරනවා වගේ සංසිඳවනෝ කියන්නේ සමතේටපත් කරනවා කියන්නේ කලක් මෙන් කලක ඒ කලක් මෙන් උපමා වාචක පදේ මතකනේ වනේද ඔබගේ උන්වහන්සේගේ එබඳු ආනුභාවයක් නැතත් දැන් එහෙම බලයක් නැති උන තමන් වහන්සේගේ අනුභවයෙන් නොතන බුදුජාණන් වහන්සේ තමන් වහන්සේ කිව්වේ ආනුභවයෙන් අත අල්වාගෙන ඔන්න චිත්‍ර රූප මැවෙන අවස්ථා සංකල්ප රූප මැවෙන අවස්ථා අත අල්වාගෙන තවුදසා දෙව්ලොවට කොහෙද ගියේ තවුදසා දෙව්ලොවට දෙව්ලොවට වඩනාසේ මේ ඉහෙළම දිව්‍ය සම්පත් තියෙන ස්ථාන තවුදසා දෙව්ලොවට වඩනාසේ අතරමැඟදී ආන්න බලන්න උපක්‍රමශීලී දැන් බුදුජාණන් වහන්සේ හොඳ ශාස්ත්‍රවරයෙක් අපිට මේ හොඳ උදාහරණ ගන්න පුළුවන් තැන් අපි දන්නවා චුල්ලපන්තක කියන්නේ ඒ තරම් ඥාන ශක්තියක් මතක ශක්තියක් තිබිච්ච හාමුදුරුවන් වහන්සේ නමක් නෙමෙයි පුංචි අභ්‍යාසයක් දුන්නේ නේ පොඩි අභ්‍යාසයක් දුන්නේ රජෝහරණම් කියලා අර පිරිසිදු සලුවක් පිරිමදින්න ඊළඟට මේ මට්ට කුණ්ඩලීට දුන්නේ ඊට වඩාත් සරල
කියන්නේ අර රස්මාලාවක් විදිහව දැන් මෙතන අපි නන්ද කුමාරයාට දෙන්නේ තවත් විදි උදාහරණයක් බලන්නකො මේ දෘශ්‍යාධාර භාවිතයෙන් උගන්වනවා කියන එකනේ නව දැලි සීනක් මවාලා ඒ ඒ සීනේ දාගිය කණුවක දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා දැන් මම ඔය ඉතින්සල මේ ඇති වීඩියෝ එකක් චුට්ටක් බලන්න අපේ channel එකේ කුසජාතකේ භාෂා භාවිතය කියලා එතන මම මුලින් මේ ගීතයක් හදලා මේ දාලා ඇති ඒක මේ මම කියලා ඇති දා උණු වී ගිය වැඳිරි මෑල්ලක දුගඳ පිලි බීබත්ස රසය දා උණු වෙලා වක ගැසී ගියේ නේද බීබත්ස රසය ඔන්න අර නවනලු රසෙන් එකක් නේ ඔන්න සාහිත්‍ය රසම ලැබීම තමයි සාහිත්‍යකරුවාගේ කාර්යභාරය මෙතනදි සාහිත්‍ය රසයේ තිබිලා තියෙනවා එහෙනම් සද්ධර්ම රත්නාවලිය තුල එහෙනම් සාහිත්‍ය රස ආස්වාදයේ පොතට දැම්මන්ට මේක වරදක් එහෙම නැහැ නේද හා ඉතින් දා වක ගැසී ගිය මේ වැඳිරි මෑල්ලා බීබත්ස රසය එහෙනම් උඩදි දකින්නේ එහෙමයි නෙමෙයි අන්න අර ටග් ගාලා අර උදාහරණයක් මතක් වෙන්න මේ දීපු උපක්‍රමයක් ඒ සීනිදා ගියේ කණු එකදා වක ගැසී ගියේ වැඳිරි මෑල්ලක මවාලා දැන් මේ වගේ කතාවක් කිව්වහම ගැමියන්ටත් මොකද නවදැලි හේන කියන්නේ අලුතෙන්ම සකස් කරන ගිනි තියලා හේනනේ ඉතින් වල් පොට්ලා මේ අලුතෙන්ම සකස් කරන හේන තමයි නවදැලි හේන කියන්නේ ඉතින් මේ වගේ දේවල් ගැමියන්ට හරි පුරුදුයි ඉතින් මේවයි සත්තු පිච්චිලා මෙරිලා ඉන්නවා හැම පේනවා ඇති දකින්න ඇති ඉතින් කියන්නේ මිනිස්සුන්ට මේව තේරුම් ගන්න මහ ලොකු දැනුමක් ඕනේ නැහැ සාමාන්‍ය මිනිස්සු ප්‍රේක්ෂක නැත්නම් ශ්‍රාවක රසික ජන හදවත් පාඨක ශ්‍රාවක රසික ජන හදවත් ඇද බැඳ තබා ගත්තේ මේ වගේ උපක්‍රම වලින් භාෂා භාවිතයේ වැඳිරි මෑල්ලකම වාලා තෞතිසා දෙව්ලොවට වැඩම කරවල සක්දිවිඳුහුගේ 500ක් පමණ දෙවඟන පෑලා පෙන්නලා ඕ නී හරි නන්දේනි දැන් ඔන්න පෙන්නුව දැන් නන්ද කුමාරයාට නන්ද අපේ හාමුදුරන්ට තිබුණේ පේමාතුර ප්‍රේමාතුර මානසිකත්වයක් නේද මේ වෙලාවේ ඔන්න මේ පෙන්නනවා පෑලා නන්දේනි රුවින් නෝකලි මේ දෙවඟනෝ යහපත්තුද නොහොත් දනව කරන බිසව යහපත්තු දෙවි ජාලසේක බාරක බුදුජාන වහන්සේගේ උපක්‍රමය රූපයෙන් කවුද මෙතනින් මේ දෙගොල්ලන්ගෙන් ලස්සන මේ ගොල්ලොද ආගේ ජනපද කල්යාණීද ස්වාමීනි කුමක් වදාරනසේද මේ දෙවඟනන් දුටු කලට ඒ දනව කරන බිසව නම් අර කවුරු වගේද අර අතර වගේද අපූ නී අන්නේ වගේ නී යා දුටුද වක ගැසී ගියේ වැදිරි මානත් එච්චරවත් වටින්නේ නැහැ කියලා කියනවා එහෙනම් පෙළ ගැසුවොත් එහෙම අර මේ අපේ ඔය මේ මේ සක්දිවිඳුගේ බිසෝවරුයි පිච්චිලාගේ වැදිරි මෑල්ලයි දලන මේ මේ අපේ දනව් කලන මේ මේ ජනපද කල්යාණියයි තුන් දෙනා තුන් මේ මේ පෙළ ගැසුවොත් එහෙම ඔයනම් මේ අවස්ථාවේදී නන්ද හාමුදුරුව කාවද ඉස්සරහින්ම තියන්නේ අර දිව්‍ය කාන්තාව ටිකනේ දෙවෙනියට තියන්නේ වක පිච්චිලා ගිය අර වැඳිරි මහල්ල තුන්වෙනියට තමයි ජනපද කල්යاني යන්න ඌමනා තැනට ගෙනාවා දන්න බිසවුන අතරමඟ අතුරුමඟ නවදලි සීනේ සීන ඔතන මේ සකාර හකාර ආදේශ හඳි සීනේ කිව්වේ අද අපි කතරන්නේ හේනේ කියලා නේද සඳ හඳ සෙට හෙට සාව හාව සකාර හකාර ආදේශය උනේ ඔඩිසලත් මම සඳහන් කරලා ඉති සීනේ අප දුටු දා වක ගැසී ගිය වැදිරි මහලතු වටිද්ද කිසේක බලන්නකෝ එයාසා බුදුහු එසේ වී නම් නන්දේනි සාසනාභිරතිය ඔතන අභිරති කිව්ව කැමැත්ත නේද ආලේ ඇල්ම කියන එක සාසනය පිළිබඳ ඇල්ම ඇතිව සිල් ආරක්ෂා කළේ නම් කෙලෙසුන් ගෙවා ගන්නට නොවුවොත් අදසි කෙලෙස් අවසන් කරන්න බැරි වුණොත් දෙව්ලෝ ඉපද දෙවඟනන් ලබන නියාවට මම හැපේ මෙන්න මම කියනවා අද ඔයා දිව්‍ය ලෝක සම්පත් ලබනවා කියලා. ඒ අසනන්ද තෙරුන් වහන්සේ එසේ වීනම් දෙවඟනන් ලබන නියාවට මේ තරම් හැපත් ඇති බැවි. බුදුහාඳුරන්ට වඩා තව මොකක්ද හැපයක්? මේ කියන්නේ ආහෙම පුළුවන් කියලා. ඇති බැවි බඹසර හැසිරෙමි කීසේක. ඕ නේනම් ඉතින් බඹසර හැසිරෙමි කියලා කීසේක. එහෙම කිව්වලු. ඕ අපි එහෙමනම් ඉස්සරහට මුණගැහෙමු. අයිබෝවන්.